ஹலோ, ஹாய். அத முகாது மேடம் ப்ளே கர. அத அபி ப்ளே கரானே ஸ்டில் வேக்ஸ் தி டீப். ஸ்டில் வேக்ஸ் தி டீப் කියලා கேம் එකක් ப்ளே කරන්නේ. මේක අපිට මම අර කලින් මේ ගේම් செட் එක හම්බුන වෙලාවේ මේක අන්බොක්ස් කරලා ඔයගොන්ට පොඩි රිවيو එකක් වගේ දුන්න වීඩියෝ එකකින් බැලුවේ නැත්තම් බලන්න. ඒක එකේ වීඩියෝ එකේ යන වෙලාවේ කමෙන්ට් එකක් දාලා තිබ්බා අසික රුවන් 8365 යගේ යූසර් නේම් එක. එයා ගහලා තිබ්බා මූද මැද්දේ ගහමු කියලා. මූද මැද්දේ කියලා තමයි ටයිටල් එක මූද මැද්දේ කියලා දාලා තිබ්බා මේ ගේම් එකට. ඒක ප්ලේ කරමුයි කියලා එයා රික්වෙස්ට් එකක් දාලා තිබ්බා. ඉතින් අපි ඩිසයිඩ් කරාද මේක ප්ලේ කරන්න. ඉතින් අසික අපි වා කිව්වෙ හින්දා මම මේක ප්ලේ කරනවා. රයිට්. බලමු මොනවාද මේකේ වෙන්නේ කියලා. ප්ලේ කරන ගමන් කතා කරමු. රයිට්. ඌ අර මොකද්ද වොෂින් මැෂින් එකක් වගේකට ගගහා ඉන්නවා. එතන මට මතක නැහැ කොහෙන්ද බේරලා යන්න කියලා. මේ මේක ඇතුළට යන්න ඕනේ නේ. අනේ නේ, ඕක ඇතුළට යන්න ඕනේ. අරේ ඕක ඇතුළට යන්න ඕනේ. ඕක මේ අපේ කර ටෝච්. ආ, ටෝච් එකක් තියෙනවනේ. අර හෙට ගියා නේද? අපි මේ අඩු කරන් ගහන හින්දා අපිට ඇහෙන්නේ නැව කොහෙද ඉන්නේ කියලා. මේ අර මෙයාගේ මෙයාගේ වටේ බබු අර නික අමුතු එලියක් වගේ කෑලි 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 ඇහ වටේ යන්නේ අරන් අරන් ලං වෙනකොට. ඒක මම හිතුවේ මුලදී එහෙම වෙන්නේ අර මේ අපේ ඇහැට අර ඔයිල් එහෙම වැටුනම වෙන්නේ නිකන් ඒ වගේ එකක් බ්ලර් වෙන්නේ එන්නේ ඒ වගේ කියලා. ඇගේ ඉන්න එක මේ වෙලත් ඇති බබු. අහුණා. දැන් මෙහෙමයි, දැන් දන්නේ නැති ඇයිද කියන්නේ කොහෙද ඉන්නේ කියලා. ආ, ඕ මේ බල්ලායි බල්ලාති මොකක්ද අපි ගහන්නේ කියලා. මේ දැන් මේකේ වෙලා තියෙන්නේ මේගොල්ලෝ මූද මැද්දේ ඔයිල් රිග් එකක තමයි හිටියේ. ඔව්. ඔයිල් රිග් එකේ ඉන්න ගමන් මේගොල්ලොන්ගේ මේගොල්ලෝ ඔක්කොම අයිරිෂ් කට්ටිය ඉන්නේ. ඔයිල් රිග් එකේ ඉන්න වෙලාවේ, ඒ කියන්නේ ඒ ඔයිල් රිග් කියන්නේ පොඩි ඩ්‍රිල් එකකින් මූද මැද හාරනවා. හාරනකොට ඒක හාරලා ඔයිල් ගන්නවා එක ඒගොල්ලෝ කරන්නේ. ඒ හාරනකොට මේ මැෂින් එක මැදදි ස්ටක් වෙනවා. ඕ. ස්ටක් වුණාට පස්සේ මේගොල්ලෝ මේගොල්ලෝගේ බොස්ට කියනවා මේක හරන්න විදිහක් නැහැ. මේක ස්ටක් වෙලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ මේ මේගොල්ලෝගේ බොස් ඉඳගෙන කියනවා නෑ නෑ කොහොම හරි මේක කරන්න මේ එහෙම වෙයි කියලා අපේ ගම ෆයර් කරනවා ඊයස්සේ. ෆුල් ඩම් එක දාලා මේක කොහොම හරි කරන්න කියලා එහෙම කියනවා. එහෙම කරන්න ගිහිල්ලා ওই මැෂින් සනම් මනම් තියෙන ඒවා ඔක්කොම කැඩෙනවා නේද? ඔව්. ඊට පස්සේ ඔයිල් රිග් එකට ගොඩක් ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙලා ඊට පස්සේ මේ අපේ මේන් කැරක්ටර් එක ඇතුළට ගිහිල්ලා බලද්දි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඕ, ඒ කියන්නේ ලව් ක්‍රාෆ්ට් කියලා මං දත් ඔගොනුකෝ ඒ එයාගේ බුක්ස් වල හිටපු වගේ ක්‍රීචර් කෙනෙක් තමයි එන්නේ. ඒ ක්‍රීචර් ඇවිල්ලා මේ ඉන්න අපේ මේ රිග් එකේ ඉන්න හැමෝම අල්ලගෙන ඉන්නේ. අපිත් එක්ක දා කීප දෙනෙක් ඉන්නේ ඉතුරුලා. ඒ කියන්නේ මේ මේ හොර ගේම් එක සෙට් වෙන්නේ බොඩි හොර කියන ජොන්රකට. බොඩි හොර කියන්නේ අපේ හියුමන් බොඩි එකට ඩිෆෝම් වෙන්න පුළුවන්, අර නිකන් කෑලි ගැලවිලා අනම්මනම් වෙන්න පුළුවන් වෙලා ඒ වගේ හොර ක්‍රීචර්ස්ලා හැදෙනාට තමයි බොඩි හොර කියන්නේ. ජෝන් කාපෙන්ටගේ ද තින් කියන මූවි එකත් බොඩි හොර ජොන්රකට එන්නේ. ඒ මූවි එක බලලා තමයි මේක පොඩ ඉන්ස්පයර් වෙලා තියෙන්නේ. ආ, ද තින් එකේ ඉන්නේ ඔයාගේ
ෆේවරිට් ඉන්නේ බබෝ. මේ කවුද? රසල්. කර්ට් රසල්. ආ කර්ට් රසල්. මේ මෙමුසු කාපුවක් දාලා ගිහිල්ලා. නෑ ඒගොල්ලන්ගේ කැෆටේරියා එක නේ. කැෆටේරියා ගෝ. මේ ෂෙෆ් කෙනෙක් ඉන්නවා. ෂෙෆ් තමයි මෙයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වගේ ඉන්නේ. එයාව දැන් මෙයා මේ ස්ටෝර් රූම් එක හිරකල්නේ සෝරි මේ තියලා තිබ්බා මේ මේක ඇතුලේ ඉන්නේ යා. මෙයා හෙල්ප් අරගෙන එන්නම් කියලා කිව්වා ගිහිල්ලා. ඒක වෙලක් තියෙන්නේ නිකන් ක්‍රිස්මස් දවස් වගේ නේද? ඕ අනිත් එක මේ මෙයාට නිකන් ෆ්ලෑෂ් බැක්ස් වගේ පෙන්නවා අපි මේන් කැරක්ටර් එකට මේ නිකන් එයාගේ පරණ ස්ටෝරි එකක් හරි. ඒ කියන්නේ මෙයා මේ 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 ඔයිල් රිග් එකට ඇවිල්ලා තියෙන පොඩි හේතුවක් මොකක් හරි තියෙනවා. ඒ කියන්නේ මේ මොකක් හරි වලියක් දාගෙන මෙයා පොලිසියෙන් අල්ලගිලා මෙයාට අර මේ කමියුනිටි සර්විස් කරන්න එලගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ගේම් එකේ. මේ ඔයගොල්ලන්ට පේන ඇති ක්‍රිස්මස් ට්‍රීස් අර ඩෙකෝස් දාලා තියෙනවා මේ ඒ දවස්වල තමයි උනේ. මේක ගොඩක් කට්ටිය හිටියා මේ ඉඳලා මේ මං හිතන්නේ ඔක්කොමලා ඔක්කොලාටම අර අර මේ අර ඒලියන් හරි මොකක් හරි ඇටැක් කරා. මේකේ කරන්ට් එක තියෙනවා බබා. ඒ කියන්නේ ඉට්ස් ලයිව් අර නිකන් ඒගොල්ලොන්ගේ නිකන් නේද? ඔව්. මේ ෂිප් එක ඒ කියන්නේ වයිල් රිග් එක කඩාගෙන ඒව ඇතුළට ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ අර කෑලි බැල්ලි ටික. මං අර අර වීඩියෝ එකෙත් කිව්වා මේ කොහොමයාගේ ෆ්‍රෙන්ඩ් ෆ්‍රෙන්ඩ් මේක ඇතුළේ ඉන්නේ. මම ඒකෙත් කිව්වා මේකේ වොයිස් ඇක්ටිං එහෙම මාර පාට අර අයිරිෂ් හේවුගේ ඇක්සෙන්ට් එකෙන් තමයි කරලා තියෙන්නේ. Jesus, you look terrible. Do not go down those fucking stairs. What the hell is going on? Trots. I think it was Trots. No, it's just fucking horrible, whatever it is. Just stay in here and keep quiet. Did you get to the lifeboats? Yeah. මේගොල්ලෝ බේරලා යන හැදුවා ලයිෆ් බෝට් එකකින්. ලයිෆ් බෝට් එක දැක්කම බබර කඩන් වැටුනේ. යන්නේ කඩන් වැටුනා. දැන් ලයිෆ් බෝට් එකක් නැද්ද උදේ යන්නේ මේගොල්ලෝ. මේ දෙන හිර වෙලා ඉන්නේ මේක ඇතුලේ. අර අරකි තියෙන්නේ මේ වගේ සීන් එකක් නේ බබෝ. අර අපි ප්ලේ කරේ මේ මොකද ඩ්‍රෙජ් කියලා අර මාළු අල්ලන්නේ. ඒකත් ඔය වගේ ක්‍රීචර් කෙනෙක් නේ ඉන්නේ. ඒ කියන්නේ එකෙක් නෙමෙයි ගොඩක් ඉන්නේ. I'll tell you what, I'll have a little chat with my pancreas, shall I, and tell it to pull its socks off. Right, all right, fuck's sake. Could you not just eat some fucking jam or something? I'm going to Irish celebrities for that, because I don't know what you're saying. Oh, I'll get on the blower to Dr. fucking Spock. Oh, Samaha Kata Babu, I'm going to talk to you about voice acting. I'm going to talk to you about animated films and games. I'm going to talk to you about theater. Ah, I'm going to talk to you about expressive voice. Oh, I'm going to talk to you about stage drama. I'm going to talk to you about the voice rangers. Go back outside to the deck. Ah, right. අර අරයට මොකක් හරි අසනීපෙකුත් තියෙන යාට නිකන් නිකන් ලෙඩ අපේ මේන් කැරක්ටර් එක නෑ නෑ යාළුවට රෝයි කියලා ඉන්නේ. ඔය දැන් කතා කරේ එයාට ඒකයි යන්න බැරි මොකක් හරි තියෙන්නේ. එයා දැන් අපේ කෙනා එයාට අතන ඉන්න එතන ඇතිතරම් කෑම තියෙනවා හැම කෙලම මංගින් වංගෙන්නම් කියදිත් අර එයා ඒත් එක සැරයක් යන්න හදි අහන මාව දාලා යන්නේ නේද එහෙම අහනවා නිකන් මාව තියලා යන්න එපා එකක් කියනවා කෙනෙක් පැනලා යන්න හම්බුණා අම්මට සිවි මූද මැද්දේ උනාට ෆොග් එකක් තියනවා නේ මාර ඉදියට. ආ රරකින් එන්නේ. ඒක සී බ්‍රීස් එක වගේ. ආ මං හිතන්නේ. සිලි බබා. යන්නේ කොහොමද? ඒකනේ. අර ඈත මොකක් හරි ලයිට් එකක් වගේ තිබද? නෑ බබෝ අර මේගොල්ලෝගේ මට ගින්නක් තියෙන ඒක මට හිතෙන්නේ අර ඔයිල් තියෙන එකට ටෙස්ට් වෙන්නේ. ෆ්ලේම් එක මේ ඒක පත්තු වෙවි තියෙනවා. ඕ අන්න එහෙම මොකක් හරි එක. Don't make the sound of that. Whatever it is. කරි සද්දයක් කාලුනේ. I have to get across to the boat. අරදී හෙලිකොප්ටර් එක. Christ, I can barely see the left to get there. හෙලිකොප්ටර් එක නේද? ඈ? ඔව්. ආ, එයාට මම තව සීන් එකක් කියන්න. ඒක දැන් නම් ඒ කියන්නේ මේගොල්ලෝ අප්ඩේට් එකකින් ඒක අයින් කරයිද මොකක් අප්ඩේට් එක හරි පැච් එකකින් අයින් කරා කියනවා. ඒ කියන්නේ මේ ගේම් එක අපිට යන්න ඕන කොහෙටද හැරි බලන්න කියන්නේ. යන්න ඕන කොහෙටද එල්ලෙන්න ඕන කොහෙටද කියලා හොයාගන්න ටිකක් අමාරුයි දැන් මෙහෙම තිබ්බොත්. ඔව්. ඒ හින්දා බබෝ සාමාන්‍යයෙන් ගේම්ස් වල මේ වාර පේන පොඩි කහපාට පටි ඇඳලා තියෙනවා. ආ. කහපාට පටි එතකොට අර මම ඉන්න බෑ. ආය පස්සට යන්නවා. මම පෙන්නන්න. අර වාර පේන අතන කහපාට රෙද්දක් වැටලා තියෙනවා. ඒ බබෝ පාත් එක හොයාගන්න පුළුවන් තරම් සාමාන්‍යයෙන් එහෙම කරන්නේ ගේම්ස් වල. මේ මිනිස්සු කම්ප්ලේන් කරලා තිබ්බලු ඒක අයින් කරන්න අර ගේම් එක ඉමර්සිව් නැතිනවා කියලා. ආහ්.
පස්සේ ඒගොල්ලෝ කයින් කරලා අපි අප්ඩේට් කරගු නැති එකක් නේ ගහන්නේ. මේ බෙන්න ඉනිමග වුණත් මේ කහ පාටයි. මේ බොස් කවුද ඉන්න අර බොස් බොස් වෙන්නේ නැති අර මෙයාට සද්ද දෙන්නේ. ආ ඒතන ඉන්නවද කොහෙද බබෝ කට්ටිය? මෙතන යන්න හම්බෙන්නේ නැහැ. නියම් බල. අපි ළඟදී මොකද හොරර් මූවි එකක් බැලුවේ නෑ නේද? ආනක බැලුවේ. ඒක බැලුවේ. ආ බ්‍රහ්ම යුගම් බැලුවා නේ. මේ නිකන් අර zoo එකේ නිකන් අර අර මේ lions ලා කෑ ගහනවා වගේ සද්දයක් එනවා නේ. ඒ වගේ සද්දයක් එනවා නේ. අපෝ zoo එක නම් මහා බොරු වැඩක් අනේ. ඒ සත්තුන් හිර කරා මොන මගුලක් කරනවද මන් දන්නේ. ඒක අයින් කරන්න තමයි මට හොඳයි නේද? අපි චූටි කාලෙදී අපිට ඒක ලොකු දෙයක් වුණාට අපිට තේරෙන්නේ නෑනේ. නෑනේ අපිට. ඒ වුණාට ඒක දැන් තමයි තේරෙන්නේ සත්තු මාර දුකක් විඳින මොන zoo එකක් කියන එකක් රටකට අවශ්‍ය නැහැ මන් නම් කියන්නේ. ඒක නම් නෑ. බොරුවට. මට උඩු. නිකන් ස්පයිඩර් කෙනෙක් වගේ කිකා. නිකන් උගේ අඬු දිගයි. අර යනවා අර යනවා අර අර Guys, Jesus, Ennis. Hami, you did have no. That thing I'll see you. That thing. It's new, guys. Babu, what are you talking about? I'm going to go to the house. 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 Christ. I don't understand, guys. Listen, we have to get to the helipad, all right? I tried talking to him, but he came for me. Like, he didn't care me at all. It's no him anymore, Ennis. එයා කතා කරාලු එකේට කතා කරට මයින්ඩ් එක දැන් නිකන් මේ ඩිස්ට්‍රොයි වෙලාලු තියෙනේ කවුද එක්කෙනෙක්ගේ එල් එච් පී ලව්ක්‍රාෆ්ට් කෙනෙක් කෙනා එන පරණ නිකන් මං හිතන්නේ ටෝල්කින්ගේ කාලේද කොහෙද එයා හිටියේ ඊටත් පරණ ඇති එයා නිකන් අර කියනවා එයා පොඩ්ඩක් රේසිස්ට් කියලා එහෙම එහෙකුත් තියනවලු එහෙම එකක් තියෙන පරණ කට්ටිය ටිකක් සාමාන්‍යයි. ඔව් අර එහෙම එකක් තියෙනවනේ පොඩි පොඩි පර ටික. සින්ටිං ඔව් හර්ජිගේත් පොඩි ප්‍රශ්නයක් තිබ්බනේ. මට පෙරම් බබා රතන පොඩි කහපාට පැල්ලමක් තියෙන. ඒ කියන්නේ එතනින් තමයි මම යන්න ඕන කියලා කියන. ඉහි බබා අම්මට සිරි ඕ හෝ 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 ඌ. ඌ. මේ ඒ හියුමන් කෙනෙක් දන්නා? ඒ හියුමන් කෙනෙක් අර ඌ මේ ෆියුස් වෙලා බබෝ මේගොල්ලෝ කොහෙන්ද යන්න තියෙන්නේ නෑ නෑ කොහෙවත් යන්න නෑ මම බේරිලා යන්න ඕන අමෝ මන්ට සිරි ඒ කියන්නේ අර ඒක තාම මරු වැඩේ කියන්නේ අපිට ෆයිට් කරන්නත් බෑනේ උත් එක්ක අපි නෑ හංගි හංගි යන්න තියෙන්නේ. හරි. අම්මෝ. ඌ. උගේ බබෝ නිකන් අර මේ අරව නිකන් ස්ට්‍රෙච් වෙනවා අර මසල්ස් වගේම. විතරේ හංගි ඒ කවුද කතා කරන්නේ අය මෝල්ලෝන් කීකිය? ආරේ ඇඟේ ඉන්නේ ඇලිලා ඉන්නේ කෙනා. අල්ල ගත්තා. දුවන්න නරකයි බබෝ දන්න. ඒ බබෝ මට හිතෙන එක කියන්න. ඔය අවට තේරෙනද අපි අවුට් වෙනකොට අපි නිකන් ෆ්ලෑෂ්බැක්ස් ගැන ඒ අහු වෙන වෙලාවේ අර අරුත් එක ෆියුස් වෙනකොට අර අනිත් අයගේ මෙමරිස් හරි මොන හරි එනවා වගේ එකක් නේද? මේ අර උගේ ඇඟේ ඉන්න හියුමන්ස්ලා කතා කරනවා. නේද? ඔයාලට ඇහුණාද? එතනින් ගිය දුවන්නද තියෙන්නේ නැත්නම් මොකද්ද කරන්න ඕන? නෑ ඉතින් ඔතනින් බලන්න කොහෙටද යන්න තියෙන්නේ කියලා.
යන්න එපා. ඊනාර කෙලින්. යන්න එපා. ඔහොම ඉන්නේ. එයා එයාන පැටර්න් එකක් නෑ බබෝ. මෙයා බහින්නෑක් බහින්නේ කෙලින්ම අර වගේ. ඔහොම මේකෙතුල්ද? අල්ලගත්තේ නෑ. අල්ලගන්න බැරි වුණා. එක help me කියනවාරු. Why's no one helping me? ඒ අර අර ඇඟේ fuse වෙලා ඉන්නේ උන් කෑ ගහනවා. What a way to die. Jesus. නිකන් හිතන්නේ මේ මඩේ හිතන්නේ. ඒ කියන්නේ මැරිලත් නෑ. තව උන් එක්ක ඇඟක fuse වෙලා you have to live forever. අපෝ. අම්මෝ. Like you're half dead. මම මරු කතාවක් කියන්න. I have no mouth and I have to scream කියලා තියෙන පොතක්. හරිද? ඒ පොතේ මම නිකන් කෙටින් කියන මොකද්ද වෙන්නේ කියලා. ඒකේ වෙන්නේ බබෝ ඒ පොතේ තියෙන AI එකක් අර artificial intelligence එකක් හදනවා යුද්ධ කරන්න. ඒක රුසියාවලයි ඇමරිකාවලයි තව චයිනාවලයි තියෙන ඒ artificial intelligence එකේ තුනක්. කොපීස් තුනක්. යුද්ධේ හින්ද බබෝ ඒකට self aware එකක් එනවා ඒ artificial intelligence එකට ඇමරිකාවේ තියෙන එක. ඇමරිකාවේ තියෙන එක මම මට මතක හැට මම කතා කියන්නේ ඇමරිකාවේ තියෙන එක රුසියාවල තියෙන එක චයිනාවල තියෙන එක ඇබ්සෝබ් වෙලා ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් එකක් වෙනවා. ඊට පස්සේ කියන්නේ ඌ මුළු ලෝකෙම විනාශ කරනවා. ලෝකෙම විනාශ කරලා හතර දෙනෙක් විතරක් ඉතුරු කරනවා. හරිද? මිනිස්සු හතර දෙනා ඉතුරුලා තියෙන මුළු හතරක්ද පහක්ද කොහොමද මුළු ලෝකෙටම ඉතුරුනවා. මෙයා උන්ව ටෝචර් කර කර තියන් ඉන්නවා. දේ කාන් ඩයි. උන් මලොත් ආයෙනවා. හරිද? උන්ව ටෝචර් කර කර ඉන්න උන් පස් දෙනාගේ කතාව තමයි තියෙන්නේ. උන් පස් දෙනා එතනින් බේරලා යන හැටි. උන් උන්ට කණ්ඩ නැහැ අනම්මනා නැ කෙනෙක්. අරුවට පුළුවන් ගිනි තියන්න පුළුවන් ඕන එක්කෙනෙක්ව ගිනි තියලා ආයෙ එයාට පණ ගන්න පුළුවන්. ඒ තරම් පවර්ෆුල් අර ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක. අන්තිමට කොහොම කොහොම හරි වෙලා මේ හතර දෙනෙක්ද කොහෙද මැරෙනවා. ඒ හතර දෙනා සුයිසයිඩ් කරගන්නවා. සුයිසයිඩ් කරගෙන ඒ හතර දෙනාට බේරලා යන ටීම් එකේ එක්කෙනෙක්ද කොහෙද උදව් කරනවා. එයා අර අරුට තරහ යනවා අර හතර දෙනා බේරලා ගියාට කියලා. මේ ඌ දැන් අරු හදන්නේ හියුමන්ස් ලගෙන් පලිගන්න අර දැන් ඔයා හිතන්නේ එයත් හිතක් තියෙන කෙනෙක්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක. හැබැයි එයාව අර එකක හිර කරගෙනනේ එයාගෙන් වැඩගත්තේ මිනිස්සු. ඒක පලිගන්න තමයි එයා ඒක කරන්නේ. අන්තිමටම කරන්නේ අර හතර දෙනාව මැරෙන්න ඉඩ දුන්න එක්කෙනාව අල්ලගෙන එයාව හදනවනේ. එයාව නිකන් ට්‍රාන්ස්ෆෝම් කරන නිකන් ජෙලි එකක් වගේ සතෙට්ට. ඌ කෑ ගහන උට කෑ ගහන්න බෑ. කට ඔක්ක අටක් නැහැ බබෝ උට. ඌ ජීවිත කාලෙම අර විදිහටම හිර වෙලා ඉන්නවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකත් එක්ක. නෑ. ඌ ඒ පොතට හෙන වර්ඩ්ස් ගොඩක් හම්බුන. ඒකේ ගේම් එකක් තියෙනවා, කොමික් බුක් එකක් තියෙනවා. මේ මොකක් මන් දන්න විදිහට ඒක ඇත්තද නැද්ද දැන ඒ පොත එයා දවසින්ලු ලිව්වා කියන්නේ. එක රෑකින්ලු ලිව්වා කියන්නේ ඒ අයිඩියා එක ඇවිල්ලා. ලොකු වර්ඩ්ස් ගහපු පොතක්. මම මේ ස්ටෝරි කහලම නෑ ඔය. දිග කතාවක්. මම මේ කෙටියෙන් කියන්නේ ඒක එහෙම එකක් තියනර දැන්. මේකේ මැරෙන්නේ උන්ටත් අර ඒ වගේ එකක්නේ වෙන්නේ. ඒ වගේ එකක් නෙවෙන්නේ. මාර ස්ටෝරි එකක්නේ. දැන් මෙතන මොකද්ද ප්‍රශ්නේ? මෙතන මොකද්ද උනේ බලමු. එතනින් යන්න බෑනේ. මොකද සත්‍යයක් නැතු කි. අර ගියානේ බබා. මේ අර වාට පේනද බබෝ අර මුල මුල වගේ එක ඇදලා මෙහෙටත් මේ. ඒක ඉස්සල්ලාම ඒ ෂිප් එකේ නෙමෙයි ඔයගොල්ලන්ගේ මේ මේ ස්ටේෂන් එකේ යට තමයි තිබ්බේ ඕක මෙහෙම මෙහෙම කැරකිලා ගහක් වගේ. දැන් ඒක උඩටම ඇවිල්ලානේ. අර අරු එපා කියද්දි මුංගේ ලොක්කා ඒක ඩ්‍රිල් කරන්න කිව්වනේ. මට හිතෙන්නේ මොකක් හරි මේ ක්‍රීචර් කෙනෙක් ඉඳලා මුං දන්නේ නැතුව රිග් එක හදලා දින උගේ ඇඟ උඩ අන්න රයිට්. මෙහෙම මැරෙන එක හොඳයි අර අරුට අහු වෙනට වැඩිය. දන්නවද? අනික වෙලා තියෙන්නේ දැන් ඇඟේ ෆියුස් උනත් කමන්නේ කිමු මැරෙන්නේ නෑනේ. අර අප්කොන්ෂස් එක තියෙනවා අරූට. ඒකනේ ලොකුම ප්‍රශ්නේ. අනි ඉන්නව බබු. ඒ කියන්නේ එයා එයාත් එක්කම කතා කරනවා. නැත්නම් එයා තව අර මේ මාර හුටපට යන්නේ දනි. අර හැම යන්න ඕන තැන් වල කහපාට තීන්ත හැල්ලලා තියෙනවා. ආයිකේ කින්න. අනේ මෙයා තමයි ඉස්සෙල්ලා කතා කරේ අපිට. තව සීන් එකක් තියෙනවා බබෝ. ඒක නෑ ඇත්තට උනාද නැද්ද කියලා හරියට දන්නේ නැහැ. එහෙම එකක් උනා කියලා කියනවා. ෆිලඩෙල්ෆියා එක්ස්පෙරිමන්ට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක වර්ල්ඩ් වෝ කාලේ දොන්නව කොහෙද වෙලා තියෙන්නේ? එක සැරයක් මිලිටරි එකේ නැව
නේවියකේ නැවක් අහු වෙලා තියෙනවලු මොකක් හරි එළියකට හරි මොහකට හරි. ඊට පස්සේ ඒ නැව ටෙලිපෝට් වෙලා වෙන තැනකින්. ඇමරිකා දොන්න හොකෝ තැනක ඉඳලා වෙන තැනකින් ටෙලිපෝට් වෙලා ඒ ටෙලිපෝට් එක නැවේ මතු වෙනකොට නැවේ හිටපු සේලස්. ඔව් ඔව් මන් දන්නවා. ඔව් ඒ සේලස් ඔක්කොම නැවට අර නැවත් එක්ක ෆියුස් වෙලා ඒගොල්ලෝ. ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. ඒක කාලෙකට පස්සේ මං හිතන්නේ හම්බෙලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ නිකන් World War එක කාලේ ෂිප් එක නැති වෙලා ඊට පස්සේ නිකන් අර මොඩර්න් කාලෙක තමයි ඒක තියෙන්නේ. තමයි හම්බෙලා තියෙන්නේ. එහෙම කියන ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. බොරුද දන්නේ නැහැ. මේ වට තේරෙනවද? දැන් එයා අර එක එක එයාගේ අර කැලි බෑලි අඬු වගේ තියෙන්නේ. ඔව්. ඒකේ අර එයා මෙහෙම ඇවිදිනකොට අර කකුල් හතරක් වගේ හතරක් යනවා. ඒ හතර හෙන ස්ට්‍රෝං වෙනවා. ඕ අර අර අඬු ටික ස්ට්‍රෝං නෑ. ඕ අඬු ටික නිකන් අර ස්ලයිම් වගේ එහෙම තියෙනවා. ඕ අම්මෝ අතනින් යන්න තින්නේ. අටක් කර අම්මෝ 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 අම්මෝ. මිනුට් කියලා ගහනවා නේද? අරද මේ පොඩි බබාලට සෙල්ලම් කරන්න දෙන අර ටොයි එකකුත් තියෙනවා ඔය වගේ අර අර වතුර වගේ අම්මරු අඩිඩයි ඩූ කියනවා බබා. මම බටන් එකක් තිබුණේ මොකක්ද එකකින් උනේ අන්න ගියා ඔක්කොටම වඩා බය එයා මේ පේන්න නැති වෙනකොට නේද? ආ ඕ කොහෙන් එයිද දන්නේ? මේක බග් එකක් ආවද? අර බටන් එක නැතිලා ගියානේ රෙඩ් කලර් බටන් එක. ඒක ඔ ප්‍රෙස් කරන්නේ නේද? ප්‍රෙස් කරන එක ඇතුළට ගියානේ. ආ හරි මම වන්නා. දැන් මෙතන දෙයිද දන්නේ? අනේ මේ මෙයාට යන්න මේක හදලා දෙන්න ඕන අපි. එයා වල්ලා ගන්න ඉතින්. මං යන්නද? ඔව් මං එනකන් අරයා ඉන්නේ. ඔව් මින්න දැන් අරයා එන වෙලාවේ තමයි ඔයා ගියේ. අන්න දැන් යන්න. එපා ඔන්නේනෝ. මෙතන ටිකක් වෙලා ඉන්නවද කොහෙද යා? නෑ අර පැත්තට ගියාම යන්නේ බබෝ. ආ දැන් යා. තුගුදුනෝ. අම්මෝ. මෙයා වැදලා ගනි. අපෝ! එයාව අදින්න නැතුව එයාව අර ලිෆ්ට් එකට හොල දෙකට කඩලා ගියා නම් අරුණ්ඩ ඩියුස් වලට ඇඩිය. දන්නවද? ඔව්. අප්පේ. එයා ගියා. අර එයා අල්ලන් ගියා. හම්මේ. අර වෝකින් ඩෙඩ් වගේ තමයි අපි අද ගැහුවේ. ඔව්. දැන් ඒකේ zombie-ඔන්ට අහු වෙනට ඇඩිය හොඳයි නේ. ඔළුවට වෙඩි තියලා මාරන එක ඒ වගේ සීන් එකයි. ගේම් එක ඉවරද දන්නේ නැහැ. මේ දිග නෑ බබෝ. තමයි. දිග නෑ ගේම් එක පැය 5ක් වගේ දැන් අපි ටිකක් සෑහෙන ප්ලේ කරා ඉස්සෙල්ලා. හැබැයි නිකන් sad ending එකක් තියෙන එකෙත් නේද? ආ ඔයා කියන්නේ walking dead එක? ආ නෑ මං කියන්නේ මේ මේක. ආ නෑ මේක නේ. Walking dead එකේ ending එක පට්ට sad. කාටද මේ කෑ ගහන්නේ? අනේ ඒ පැත්තෙන් එන්නේ මේ අර නෑ උඩ හෙලිකොප්ටර් එකේ කට්ටිය කෑ ගහනවා බබෝ. මම මෙතන හිර වෙනවා. ඉන්නනේ නෑ එහා පැත්තට යන්න බලන්න බබු මේ ගේම් එකේ හැබැයි ඇට්මොස්ෆියර් එකේ මරුනේ නිකන් ග්‍රැෆික්ස් උත් හොඳයි නිකන් ඕල්මෝස්ට් රියල් ලෙවල් එකේ මට හිතෙනවා මේක යන්න හම්බෙන්නේ නැහැ මේක අරුව මේක අරු අල්ල ගනි හොඳේ හොන බලන්නකො ඔතන යන්න හම්බෙන්නේ නෑනේ මේ අපේකට කාස් කියන්නේ අපේ කෙනාට යා ඒ අර බොස් වගේ එක බොස් ඉන්නේ මුගේ මේ ඌ තමයි මේව කරේ. Can't fucking die here. Christ.
සූස් කියන්නේ වයිෆ් වෙන්නේ නැති. ආ නෑ අරුන් අල්ල ගන්නවද කොහෙදනේ? ඇයි මුන් ආයේ මෙහෙට එන්නේ? ආ නෑ නෑ කන්ට්‍රෝල් නැතුව ගියා. අම්. හොඳ වෙලාවට මූ ගියා. Can't better than to let you two together, the two greatest minds of your generation. A mere flashback kick up again. Nobel Prize committee will be warming up the checkbooks already. Babu, mata nikan hiten ekak kiyanna. Kolla already ahuwela innad danne. Kolla already arunta ahuwela inne kollada nikan pain ekak da danne meka. Wara dena yage wate ara me flashback scene sanata me mekat yanawa. Ara oil ekak wage ekak. Good with the liking. මැරිලා අර අරුන් එක්ක ෆියුස් වෙලා ඉන්නවද දන්නේ ඔල්රෙඩි. එතකොට එයා එහෙම දුවන්නේ කොහොමද? ඒක යාගේ නිකන් මේ මෙමරි එකක්ද? ඔව් මෙමරි එකක් වගේ එකක් පේනවා නේද? කොන්ෂස් එකෙන් යයි බේරලා ගියා නම් කියන එක වගේ හිතනවද දන්නේ? Just for a few weeks. We'll just let it cool down a bit. මට ඒ එහෙම කිව්වම මතක් වුණේ ඔගොල්ලෝ බලන්න අපි දෙන්න බැලුවේ මොකද්ද පට්ට මූවි එක මේ ජේකොබ්ස් ලැඩර් කියලා එකක්. Every day, Jacob Singer goes to work. What's wrong? It's one of those days. And every day, he wonders what is happening to him. Maybe it's the pressure, Jake. They're like demons, Jess. They weren't human. What were they, Jake? Let me look at your hand. You have a very strange line. See, according to this, you're already dead. Something's wrong, Jake. They're coming after me. I don't know who they are or what they are, but they're gonna get me, and I'm scared, Jake. I've seen them too. Maybe the demons are real. He's running 106 feet. This is barbaric. I can get rid of the demons. Who are you? I can block the ladder. Where are you taking me? Where am I? Where do you want to go? Home. This is your home. You're dead. I'm not dead. What are you then? I'm alive. ඕ මං දැන්ට බලපු මූවීස් වලින් හොඳම මූවී එකක්. පුළුවන් නම් බලන්න මාර ලස්සනයි මූවී එක. අනිවාර්යයෙන්ම බලන්න ඕන මූවී එකක් ඒකනේ. වැඩි කිව්ව ස්පොයිල් වෙනවනේ. සෝල්ජර් කෙනෙකුට වෙන කතාවක් කියලා. වියට්නාම් වෝ එකේ ඉවර වෙලා ආපු සෝල්ජර් කෙනෙක්ට වෙන කතාවක් තියෙන්නේ. සයිලන්ට් හිල් කියන ගේම් එක හදලා තින්නේ ජේකොබ්ස් ලැඩර් කියන මූවී එක බලලා. මේ ජේකොබ්ස් ලැඩර් එකේ තියෙන අර අලුතෙන් ආපු මූවී එක නේ. ජේකොබ්ස් ලැඩර් එකේ රීමේක් එක බලන්න එපා. ඒක මාර ජරා මෙලෝ රහක් නැති ෆිල්ම් එක. ඔරිජිනල් 80s වලද කොහෙද ආවේ 80s වල ආපු ජේකොබ්ස් ලැඩර් එක බලන්න. ජේකොබ්ස් ලැඩර් එකේ හිටිය නළුව තමයි ෂෝෂෑන්ක් රිඩෙම්ෂන් එකේ තින්නේ. අනිවාර්යෙන් බලන්න ෆිල්ම් එක මාරම සොලිඩ් මූවී එකක්. මම ආසම නැති ඒව තමයි අර නිකන් ගස් නැතුව තියෙන තැන තියෙන්නේ අර මේ වගේ. ඒ කියන්නේ මූද මැද්ද තියෙන ඒවාද? නැහැ නැහැ මං කියන්නේ අර නිකන් ස්පේස් ships වල අර නිකන් අර නිකන් හැමතිස්සෙම මෙටල් තියෙන ඒවා වගේ. ගේම්ස්ද? ගේම්ස් නෙමෙයි අර නිකන් ඒ බලන්නද විෂුවලිද? ඒක හරි අන්කම්ෆර්ටබල් නේද? විෂුවලි බලනකොටත් නිකන් පිස්සු වගේ හැමතිස්සෙම මෙටල් තියෙනවා බිත්ති මෙටල් පොලව මෙටල් එහෙම හැමතැනම තියෙනකට නෑ මේ ගේම් එකක් මට හිතෙන එක තමයි ඩික් කළ නැත්තේ බබු ගේම් එකක් පැය පහකින් පහකුත් නෑ තුනක් හතරක් ඇත්තේ You're not listening. The radio room is gone. Christ, man, there's other radios, but only one set of Chinese. රේඩියෝ රූම් එක කියන්නේ බබෝ අයිලන්ඩ් එකට කියන්නේ ලෑන්ඩ් එකට සිග්නල් එකක් දෙන්නත් බෑ මේගොල්ලන්ට බේර ගන්න දෙන්න කියලා මේ ඇතුලේ ඇතුලේ කෝල්ස් ගන්න විතරයි පුළුවන් ජෙනිස් රයිට් බ්‍රෝදර් ෂයිට් ෂයිට් ගෝ ඩවුන් ටු ෆික්ස් ද ජෙනරේටර් අරු ගියා වගේ නේ බබෝ. ගියානේ. එයා එක්කෙනෙක් හම්බුනේ නැටි එයා වරගෙන ගියා. ඕ.
මේකේ මේ මම දැක්ක එකක් තමයි අනිත් ගේම්ස් වල දැන් තියෙන ෆස්ට් පර්සන් ගේම්ස් වල නැති හොඳ එකක් තමයි මේකේ තියෙන එක ෆීචර් එකක් අර කැරක්ටර් එකේ අද්දක පේන මොකක් හරි එක ඉන්ටරැක් කරද්දි දැන් දොරක් අරනකොටත් අර මෙහෙම අර අරින එක මෙහෙම එයා අත දාලා අරිනව පේනවා නැත්තම් දැන් සාමාන්‍යයෙන් ඒක ඔටෝ ඇරෙනවනේ Scooby. Chris, he's here. He's in the wall. Easy. What are you going to do? Who's here? Mama. Mithyasin walu. Ikene meegulange team eke yommane babu inne. Fuck. රුම් බබෝත එක ක්‍රීච කෙනෙක් නෙමෙයි බබෝ ගොඩක් යුම් ඉන්නවා දන්න මේගුලුන්ගේ ටීම් එකේ උන් ඉන්නේ හැබැයි මේ හොර එකක් හදන මරු සෙටින් එකනේ දැන් මේගොලු හිර වෙලා ඉන්නේ යන්න බෑ අර ඒලියන් එකෙත් එහෙමනේ ඒලියන් එකෙත් මුන් ෂිප් එකකනේ ඉන්නේ හිර වෙලා යන්න තැනක් නෑ බැටිය නෑ යන්න තැන හොමලන මෙතන තව දොරත් තිබ්බ නේද මේක ගන්න ඕනනේ හරි හරි අම්මට සිරින්න අන්න අරකාව ඇසට ඒ අර අරක ළඟට එනකොට බබෝ ඒක නිකන් සරක් ගහනවා වගේ මේක පුෂ් කරන්න ඇතිනේ ඔකට ඔච්චර ආදර ප්ලේ කරන්නේ රයිට් අපි දැන් ගොඩක් කියලා අපි ප්ලේ කරා වීඩියෝ එක ඉතින් කැමති නම් කියන්න අපි පුළුවන් වුණොත් මේක ඉතුරු ටික ප්ලේ කරන්න මේ ගේම් එක ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන් මොකද නිකන් මාර යුනික් ඇට්මොස්ෆියර් එකක් තියෙන ගේම් එකක් හොඳ බෑක් ස්ටෝරි එකක් එක්ක යන ගේම් එකක් ඔයාලට මොකද ඉතින් පැටිය ඒක ගේම් එක හොඳයි නේද හොඳයි මේ ඒක ටිකක් ඒක මේක හෙඩ්සෙට් එක දාලා නිකන් රයකට එහෙම ප්ලේ කරන්න ඕනේ එතකොට නිකන් හොඳට ඒක ෆීල් වෙනවා මේක